විරාමයෙන් අනතුරුව ඔබ ආයමත් එකතු වෙන්නේ සඳුන් අරණත් එක්ක. ඉතින් මේ වෙලාවේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ පොත්පත් ගැන. මම අද වැඩසටහන ආරම්භයේදීත් කිව්වේ සාහිත්‍ය මාසයේ නෙමෙයි අපි ඉන්නේ නේද? අපි සාහිත්‍ය මාසය ගැන මතක් කළා තමයි අද වැඩසටහන පටන් ගත්තේ. ඉතින් අද කතා බහ වෙනුවෙන් අපි එකතු කරගත්තේ අපේ රටේ සාහිත්‍ය කලාව තුළ සුවිශේෂී සලකුණක් තබපු පුද්ගලයෙක්ව. ඉතින් ඔහු හඳුන්වා දෙන්න නම් ගොඩක් භූමිකාවන් වල ඔහු ඉන්නවා. ඉතින් ප්‍රවීණ මාධ්‍යවේදියෙක් ඒත් එක්කම තිර රචකයෙක් විදිහටත් ඔහු හඳුන්වන්න පුළුවන්. වේදිකා සිනමා සහ රූපහානි නළුවෙක් විදිහට, සම්මානනීය පරිවර්තකයෙක් විදිහට, නවකතාකරුවෙක් විදිහට මේ වගේ භූමිකාවන් ගණනාවක් තුළ ඉන්න සුවිශේෂී පුද්ගලයෙක්ව තමයි අපි අද මැදිරිට ගැඳවගත්තේ. පරිවර්තකයෙක් විදිහට එතුමන් මේ වෙද්දී පොත් 180කට වඩා වැඩි සංඛ්‍යාවක් පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් ඔබත් අනිවාර්යෙන් එතුමන්ගේ පොත්පත් කියවලා ඇති. ඔබේ ප්‍රියතම ලේඛකයාත් වෙන්න ඇති මේ ඉන්නේ අපිත් එක්ක. ඉතින් බොහොම ආදරෙන් ගෞරවයෙන් අපේ මැදිරිට පිළිගන්නවා ප්‍රවීණ ලේඛක කුමාර සිරිවර්ධන මහත්මයාව. අයිබන් කියලා පිළිගන්නවා එතුමන්. හොඳයි. ඉතින් අර මම ඔබතුමන් හඳුන්වා දෙත්‍ති ඇත්තටම ගොඩක් දේවල් කිව්වන්. ඉතින් කතා කරන්නම් බොහොමයක් දේවල් තියෙනවා. හැබැයි ලේඛකයෙක් විදිහට ඔබතුමාගේ ගමන් මඟ ගැන කතා කළොත් සුදුසුයි කියලා මට හිතුණා අද දවසේ. මොකද දැන් සාහිත්‍ය මාසයත් නිසා අපි කතාව එහෙමනම් ආරම්භ කරමු. ඔබතුමාගේ අලුත් කෘතීන් කිහිපය ගැන කතා කරලම ඔබට කළු කඳුලේ උමන් මඟ, ඒත් එක්කම කාලයේ ඉඳුරා පවසාවි, ඒ වගේම ඉක්මන් සල්ලි, දිය පොද්දට උණ්ඩයක්, මේ වගේ අලුත්ම කෘතීන් කීපය මිලදී ගන්නත් අවස්ථාව තියෙනවා. ඉදිරියේදී BMSHC පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයටත් පැමිණියොත් අපි ගැන වැඩිදුර කියන්නම්. අපි මේ අලුත් කෘතීන් පිළිබඳව පොඩි හැඳින්වීමක් කරමු උද කුමාර මහත්මයා මුලින්ම. මම හිතනවා කළු කඳුලේ උමං මග කියන කෘතිය, පරිවර්තන කෘතිය ගැන මුලින්ම සඳහන් කිරීම හොඳයි කියලා. මොකද ඒකට එක හේතුවක් තමයි කෝල්සන් වයිට් හෙඩ්ගේ එපොත 2016 ඇමරිකාවේ පුලිට්ස සම්මානයට පාත්‍ර වෙච්ච කෘතිය, නවකතාව. එතකොට මෙහි ඇතුළත් වෙන්නේ ඇත්තටම මේ කළු වහලුන් පිළිබඳ කතාවක්. ඊගවට ඒ මුල් කෘතිය නම අන්ඩර්ග්‍රවුන්ඩ් රේල් රෝඩ් කියන එක. එතකොට අන්ඩර්ග්‍රවුන්ඩ් රේල් රෝඩ් කිව්වහම ඒ නම අහපුවාම හුඟක් අයට හිතෙන්නේ මේ භූගත දුම්රිය මාර්ගයක්, උමං දුම්රිය මාර්ගයක් කියලා. නමුත් එහෙම නෙමෙයි ඇත්තටම. ඒ කියන්නේ ඇමරිකාවේ වහලුන් ඔවුන්ගේ නිදහසු දෙසා යම් යම් උපාය මාර්ග පාවිච්චි කළා. එතකොට ඒ අය සමහරවිට උමං දුම්රිය මාර්ග පාවිච්චි කරා, ඒ වගේම ගොඩබිම් මාර්ග පාවිච්චි කරා. පාවිච්චි කරමින් රහස්‍ය මාර්ග ජාලයක් හැදුවා. ඒ කියන්නේ සුදු මිනිසුන්ට එරෙහිව කළු මිනිසුන් තමන්ගේ නිදහසු දෙසා, නිදහස සොයාගෙන යන්න කිසියම් මාර්ග ජාලයක් හැදුවා. ඒ මාර්ග ජාලය පොදුවේ හැඳින්වුණා අන්ඩර්ග්‍රවුන්ඩ් රේල් රෝඩ් කියලා. එතකොට කෝල්සන් වයිටෙඩ් ඔහුත් කළු ජාතිකෙක්, අද ඇමරිකාවේ කළු ජාතිකෙක්. ඔහු මේ 2016 පුලිට්සර් සම්මානය දිනා ගැනීම සඳහා ඔහුගේ නවකතාවට පාදක කරගන්නේ ඒ වගේ එක් චරිතයක්, කෝරා නැමැති යුවතිය, වහල් යුවතිය. ඒ භූගත දුම්රිය මාර්ගයේ, එහෙම නැත්නම් රහස් මාර්ග ජාලයේ ඔස්සේ තමුන්ගේ නිදහසු දිසා, නිදහස සොයාගෙන යන ගමන සහ ඒකෙදී ඇයට විඳින්නට, ඇයට පමණක් නෙමෙයි ඇත්තටම කළු ජාතිකයින්ට විඳින්නට සිදුවෙන අකරතැබ් බාධක, එතකොට ඉළඟ කෲරකම්. අද මං හිතන්නේ යුරෝපා රටවල් බොහොමයක්ම මේ මානව හිමිකම් ගැන කතා කරනවා. අපිට පොඩ්ඩක් ඒ පොත්පත් කියෝලා ඔවුන් අද මේ කියන මානව හිමිකම් ගැන ඔවුන් එදා කොහොමද දැරූ අදහස් කියලා අපිට පොඩ්ඩක් හිනා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ වර්තමානයේට ගැළපෙන කෘතියක් විය යුතුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම කියවන්න. එහෙම හිතන්න. ඔව්. වහලෙක් පොතක් අතේ තියාගෙන හිටියොත් එදා සුදු ජාතිකයන්ගේ පිළිගැනීම මේකයි. ඔබ තුවක්කුවක් අතැති මිනිසෙකුට බිය නොවන්න. නමුත් පොතක් ඇති වහලෙකුට බියවන්න. හිතන්න එතකොට කොහොමද තත්ත්වය? ගතියුතු දේවල් බොහොමයක් තියෙනවා. ඉතින් මේ පොත් මිලදී ගන්න ඔබට අවස්ථාව තියෙනවා සැප්තැම්බර් මාසේ 16 වෙනිදා සිට 25 වෙනිදා දක්වා BMSHC පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ. ඉතින් දැන් ඔබතුමාගේ පරිවර්තන කෘතීන් ගැන කතා කරද්දී මම දැන් පොඩි අධ්‍යයනයක් කළා ඔබතුමා ගැන. එතකොට මම දැකපු දෙයක් තමයි විශ්ව සාහිත්‍යයන ළමා කතා, ආදර කතා, රහස් පරීක්ෂක කතා, මේ වගේ ඒ කියන්නේ ලොකු පරාසයක් තුළ කෘතීන් ඔබතුමා විසින් පරිවර්තනය කරනවා. කොහොමද මේකේ අත්දැකීම? ඒ කියන්නේ දැන් හැමෝටම ගැලපෙන ආකාරයෙන් පොතක් පරිවර්තනය කරනවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි නේද?
ඔව් නෑ මෙහෙමයි අපිට ඒකට කියන්න පුළුවන් මේ දැන් අපි මුල් කෘතියක් ගත්තාම ඒ මුල් කෘතියම අපෙන් ඉල්ලනවා කිසියම් භාෂා රටාවක් අපි මෙහෙම හිතමු ඒක සරල ලිවීමක්ද ඒ සරල වියමනක්ද එහෙම නැත්නම් මේකට විදග්ධ භාෂාව අපි පාවිච්චි කළ යුතුද ඒක මුල් කෘතියෙන් ඉල්ලා සිටිනදී ඒ වගේ මේ මුල් කෘතියට පසුබිම් වෙන කාලය සහ ඒ ඓතිහාසික කාරණාවන් අනිකුත් සමාජීය කාරණාවන් මේ සියල්ලත් එක්කලම ඉල්ලා සිටින භාෂා රටාවක් තියෙනවා භාෂා රීතියක් තියෙනවා එතකොට පරිවර්තකයේ හැම වෙලාවෙම ඒකට අනුගත වෙන්න ඕනේ අපි හිතමු ළමා කෘතියක් නะ ඇත්තටම අපි පාවිච්චි කරන්න ඕනේ කියන්නේ ළමයින්ට ගැළපෙන භාෂාවක් නේද ඒ වගේ දැන් මම ඔබට මුලින් කිව්වා දැන් කළු කඳුලේ උමම්මග ඒක ගත්තොත් එහෙම ඒකේ දැන් කොල්සන් වයිටෙඩ් සමහර තැන්වලදී ඉතාමත් විදග්ධ භාෂාවක් පාවිච්චි කරනවා ඒ සුදු ජාතිකයින් එක්කලා නමුත් කළු ජාතිකයින්ගේ භාෂාව උන්නේ ඔවුන්ගේ අදහස උමාරු වෙනකොට ඒක සමහර වෙලාවට කෙනෙකුට කියන්න පුළුවන් ග්‍රාම්‍යයි කියලා එහෙම නැත්නම් සරලයි කියලා මොකද හේතුව දකුණු අප්‍රිකාවේ සම්පූර්ණ අප්‍රිකානු මහද්වීපයේ විවිධ තැන්වලින් ගෙනාපු විවිධ ගෝත්‍රයන්ට අයත් පුද්ගලයන් තමයි මෙහි ඉන්නේ. හැබැයි ඔවුන්ගේ භාෂාව දැන් මෙතෙන්ට ප්ලාන්ට් කරලා හින්දා ඇමරිකාවට ප්ලාන්ට් කරලා හින්දා ඔවුන්ගේ භාෂාව ඉංග්‍රීසි. ඒ ඉංග්‍රීසි ශුද්ධ ඉංග්‍රීසි භාෂාවක් නෙමෙයි. ඔව්. එතකොට අපි ඒකත් අපි ඒක පරිවර්තනය කරගන්න ඕනේ. එතකොට ඔවුන්ගේ භාෂාව යම් තරමකට පහළයි. එහෙම ඒ මුල් කෘතිය මම කියන්නේ හැම වෙලාවකම පරිවර්තකයා තමුන්ගේ භාෂා රටාවන් තෝරා ගන්න ඕනේ මුල් කෘතියත් එක්කලා මුල් කෘතිය හරියටම අධ්‍යයනය කළොත් ඔබට අහු වෙනවා ඒ භාෂාව මොකක්ද කියලා. හොඳයි. එතකොට දැන් මේ මුල් කෘතින් අධ්‍යයනය කිරීමේදී දැන් ඔබතුමා පරිවර්තනය සඳහා කෘතියක් තෝරා ගන්න ආකාරය මට අනිවාර්යෙන් දැනගන්න අවශ්‍යයි. කියන්නේ දැන් විශ්ව සාහිත්‍යයේ ඇත්තටම කෘතීන් ගණනාවක් තියෙනවනේ. ඒ අතරේ සම්මානනීය කෘතීනුත් රසක් තියෙනවා. එතකොට ඒ අතරින් කොහොමද ඔබතුමා මේ කෘතිය පරිවර්තනය කරා නම් හොඳයි කියලා ඔබතුමාගේ හිතට කොහොමද අදහසක් නැගෙන්නේ මොනව කොයි විදිහටද ඒව තෝරා ගැනීම සිද්ධ කරන්නේ පෞද්ගලිකව මම පිළිපදින එක දෙයක් තියෙනවා අපි මම බෞද්ධ එතකොට බෞද්ධයෙක් හින්දම මම දන්නවා ඒ කියන්නේ සියල්ලටම වඩා උතුම් දානිය ධර්ම දානියයි කියන එක එතකොට ධර්ම දානිය කියන එක මේ නිකන් කොහේ හරි තියෙන බණක් අහලා එහෙම නැත්නම් ඒ බණ ප්‍රචාරය කරන එක එහෙම නැත්නම් මුද්‍රණය කරලා කොලේක බෙදා හරින එක නෙමෙයි ධර්ම දානිය. මට මේක කියලා දුන්නේ ඇත්තටම ඒක භික්ෂුන් වහන්සේ නම. මොකක් හරි පොතක් කියවලා උන්වහන්සේ මට එවලා තිබිච්ච ලිපියේ තමයි මේක සඳහන් වෙලා තිබුණේ ධර්ම දානිය මෙන්න මේ විදියයි කියලා. ඒ කියන්නේ යම් කෙනෙකුගේ බුද්ධි මට්ටම දශමයකින් හරි ඔසවා තබන්නට දායක වෙන්න පුළුවන් නම් අපිට ඒක ධර්ම දානිය. මොකම ඇත්තෙම හැම වෙලාවකම සැලකිලිමත් වෙනවා ඒ සම්බන්ධයෙන්. ඒ කියන්නේ ධර්ම දානයක් කියන එකම නෙවෙයි. නමුත් මිනිසුන්ගේ බුද්ධියට අපි ඒ බුද්ධිය පොඩ්ඩක් ඔසවා තබන්නේ කොහොමද කියන එක ගැන මම සැලකිලිමත් වෙනවා. දැන් එතකොට යම් කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් ජනප්‍රිය රැල්ලේ තියෙන ජේම්ස් හැඩ්ලි කේස් වගේ පොතක් මේ පරිවර්තනය කරනකොට. එහෙම නැත්නම් ගොපලු ෂාන්රේට් අයිති මේ ඒ කියන්නේ වෙස්ටර්න් කියන ඒ ෂාන්රේට් අයිති පොතක් පරිවර්තනය කරනකොට කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන්නේ ඒක සිද්ධ වෙනවා. මොකද ඒ දේවල් වලදී පවා ඒ සරලව ලිවීමේදී පවා යම් යම් දැන් මම උදාහරණයක් ගත්තොත් ඉක්මන් සල්ලි කියන කෘතියේ. ඒකෙත් හොඳට කල්පනා කරොත් ප්‍රඥාව මෙහෙව්වොත් මිනිසුන්ගේ ජීවිතයට බලපාන හුඟක් කාරණා තියෙනවා. දැන් ඊගාට ඔය බටහිර ගොපලු දියපොදට උණ්ඩියක් කියන කෘතිය ගත්තොත් ඒකෙදිත් යම් යම් දේවල් අපිට උගත හැකි. හොඳයි. ඉතින් අපි අද දවසේ ඔබ ආදරය කරන ලේඛක කුමාර් සිරිවර්ධන මහත්මයා සමගින් කතා බහ කරමින් ඉන්නේ. ඉතින් එතුමාගේ ලේඛක දිවිය ගැන එසේ කතා කරද්දි මම මුලින්ම හඳුන්වා දුන්නානේ එතුමන් ප්‍රවීණ මාධ්‍යවේදී කියලා. ඉතින් ඒ නිසා මාධ්‍ය ජීවිතය ගැනත් අහන්න නැතුව බෑ. ඔබ අපි කොයි කවුරුත් හොඳින් දන්න දැනුමුතු සංග්‍රහයේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙසනුත් එතුමන් වැඩ කටයුතු කරලා තියෙනවා. ඒත් ඒක මාධ්‍ය ජීවිතයේ මම හිතන අත්දැකීම් වසර 40ක් විතර වෙනවා. ඒ තරම් කාලයක අත්දැකීම් එතුමන්ට තියෙනවා. ඉතින් ඒ නිසා අපි චුට්ටක් මාධ්‍ය ජීවිතය ගැන කතා කරමුද? ඔව් මෙහිමයි. මම ඇත්තටම මම ඒක බය නැතුව ඕනෙම තැනක කියනවා. යම් කාලයක 1980 දශකයේ මේ මල්පත්‍ර කියලා හැඳින්වුවානේ. ඔව්. මම මල්පත්‍රකාරී. මගේ මාධ්‍ය ජීවිතයේ ආරම්භ වුණේ කුමරි පුවත්පතෙන්. හැබැයි ඉන්පස්සේ මම ලංකාවේ ඉතාමත්ම ඉහළම ජාතික පත්‍රවල ඉහළම තනතුරු හෙබවුවා. මම අවසාන වශයෙන් මාධ්‍ය කලාවෙන් එහෙම නැත්නම් ක්‍රියාකාරී මාධ්‍ය කලාවෙන් සමුගන්නවට මම සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ හැටියට කටයුතු කළේ. එතකොට ඒ තැන්වලට යද්දී මේ මාධ්‍ය ජීවිතේ මට මම ආපෝ හැරලා බලද්දී
මම යම් ජයග්‍රහණයක් ලැබුවා නම් ඒ හැම දෙයක්ම පිටිපස්සේ තිබුණේ අධ්‍යයනය සහ කැපවීම. මම කියන්නේ අද මාධ්‍ය කලාවට එන අය පවා මේ මම හිතන්නේ තමුන්ගේ ශාස්ත්‍රයේ ඕනෙම ශාස්ත්‍රයක් දැන් අපි හිතමු අපි ක්‍රිකට් ක්‍රීඩාව ගමු. ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණත් තමුන්ගේ ක්‍රීඩාව ගැන දිනපතායි උගත යුතුයි. සහ යාවත් කාලීන විය යුතුයි. ඕනෑම ශාස්ත්‍රයක එහෙමයි. ඉතින් යම් කෙනෙක් මම කියන්නේ අද මාධ්‍යවේදී කැටින මම අවුරුදු 40ක් අනිත් පැත්තට හැරිලා බලනකොට මම හිතනවා මගේ ජීවිතේ සාර්ථකත්වයට යම් හේතුවක් තිබුණා නම් ඒ හේතු තමයි ඒව. ඒ කියන්නේ එකක් අධ්‍යයනය කිරීම. මාධ්‍යවේදීකට අත්‍යවශ්‍යම දේ තමයි මම හිතන්නේ බොහෝ ඇසු පිරුතන් නැති බව. ඒ කියන්නේ අපි එක විෂයක් අපි හිතමු රසායන විද්‍යාවේ අපි කාබනික රසායනී කියලා කොටස ගත්තොත් ඔක මුළු ජීවිත කාලය පුරාම ඉගෙන ගන්න පුළුවන් දෙයක්. ඒක ආචාර්ය උපාධිය මහාචාර්ය ඒ සේරම ගන්න පුළුවන්. ඇත්තටම විශේෂක ලොකු විශාල පරාසයක් තියෙනවා. නමුත් මාධ්‍යවේදියෙක් මං හිතන්නේ එක දෙයක් ගැන හැමදේම නෙමෙයි. හැම දෙයක් ගැනම එක තේ ගානවත් දැනගෙන හිටියොත් මේ ගමන හිතාමත්ම සාර්ථකව යන්න පුළුවන්. අර ඇසූපිරු තැන් කියන්නේ ඒවයි. ඒ කියන්නේ ඕනෙම ප්‍රශ්නයක් අහද්දී මං හිතන්නේ ඕනෙම තැනකදී අර එක දෙයක් දන්නවනම් ඊට පස්සේ ඒක හඹාගෙන යන්න අපිට පුළුවන්. අපි මාධ්‍ය කලාව පටන් ගනිද්දී ඇත්තටම අපිට දැනුම ලබා ගන්න තිබිච්ච මේ මාර්ග ඉතාමත්ම සීමිතයි. නමුත් දැන් මං හිතනවා හැමෝටම මේ විවෘත වෙලා තියෙන අන්තර්ජාලයත් එක්කලා ඕනෙම වෙලාවක දැන් ඇත්තටම දැන් ස්මාර්ට් ෆෝන් එක ගැන මේ ස්මාර්ට් ෆෝන් එක තරුණ තරුණියන් පාවිච්චි කරන විදිය ගැන හුඟක් දොස් කියනවා. හැබැයි ඉතින් අනිත් පැත්ත බැලුවොත් එහෙම ඒ කියන්නේ ඒ අතීතයට ගියොත් එහෙම ඒ අතීතයේදීත් සමහර වෙලාවට ඒ අපේ පරම්පරාවල් අපිට වඩා මුලින් හිටපු පරම්පරාවලුත් ඒ විනෝද මාධ්‍ය සමහර වෙලාවට ඒ විදිහටම තමයි පාවිච්චි කරලා තියෙන්නේ නේ. අනික එක තමයි දැන් මම කිසිම වෙලාවක මේ වර්තමාන පරම්පරාවට දොස් නොකියන එක හේතුවක් තියෙනවා. මේ වර්තමාන පරම්පරාව ඇවිල්ලා ඊට ඉස්සෙල්ලා හිටපු පරම්පරාවල ඵලයක් නේ. එතකොට දොස් කියන්න බෑ. මේ සියලුම දේවල් එක්කලා තමයි මෙතෙන් තෙන්නේ. ඒතකොට දැන් නමුත් තරුණ පරම්පරාවට කියන්න තියෙන දේ පුළුවන් තරම් ඉගෙන ගන්න. පුළුවන් තරම් කැප වෙන්න. පුළුවන් තරම් යාවත් කාලීන වෙන. ඔබ ඉන්න ශාස්ත්‍රයේ ඔබ දුරු ගමනක් යන්න. ඒක කළ යුතුයි. අනිවාර්යයෙන්ම මම හිතන්නේ එහෙම දැන් යාවත් කාලීන වෙන්න ඔබතුමන් කිව්වාගේ දැන් ගොඩක් අවස්ථා වුණත් අපිට තියෙනවා නේද? ඒ අවස්ථාවන්ගෙන් හරි ඵල ප්‍රයෝජනය ලබා ගැනීම තමයි කළ යුතුයි. ඉතින් අපි එතුමන්ගේ මාධ්‍ය ජීවිතය ගැන තමයි කතා කරමින් හිටියේ. දැන් ඒ අතර වාරයේදී ඔබතුමාගේ සම්මාන පිළිබඳවත් මට ටිකක් මතක් කරන්න හිතුණා. බෞද්ධ සාහිත්‍ය සම්මාන, ඒත් එක්කම රාජ්‍ය සාහිත්‍ය සම්මාන, ගොඩගේ සම්මාන මේ වගේ සම්මාන ගණනාවක් හිමි කරගත් කෙනෙක් ඔබතුමන්. ඉතින් එතකොට දැන් සාමාන්‍යයෙන් සාහිත්‍ය කලාපමණක් නොවේ ඕනෑම ශාස්ත්‍රයක ඕනෑම කලාවක සම්මානයක් කෙනෙක්ට ලැබෙනවා කියන්නේ ඒක මං හිතන්නේ ඒ ශාස්ත්‍රය තුළ තවදුරටත් ඉදිරියෙන් යන ඕනෑම නිර්මාණකරුවෙක්ට ලැබෙන උත්තේජනයක්. ඉතින් ඔබතුමන්ගේ සම්මාන ගැන අපි පොඩ්ඩක් මතක් කරමු. ඒ සම්මාන කොහොමද ඔබේ ජීවිතයට වටිනාකම ගෙන දුන්නේ? ඉතින් සම්මාන ගැන මං පස්සහැරලා බලනකොට එක පැත්තකින් මගේ ජීවිතේ මට මුලින්ම හම්බෙච්ච සම්මානය රංගනය සඳහා හම්බෙච්ච එක. 1981 යෞවන සම්මාන උල්ලේ තාත්වික නාට්‍යංශයේ හොඳම නළුවා හැටියට සම්මාන ගන්නේ මම. හොඳම නිළියා හැටියට සම්මාන ගන්නේ මගේ සහෝදර ශිල්පිනිය දැන් ඉතාමත්ම ජනප්‍රියයි මටත් වඩා ජනප්‍රිය රත්නා ලාල්වී ජයකොඩි. ඒතට ඒ අපේ තරුණ කාලේ අපි පොඩි කාලේ ඉඳන් ආපු. මේ නමුත් දැන් එතන ඒ මම මේ කියන්න හදන්නේ ඒ සම්මානයත් මම යම් උත්තේජනය ලැබුවා නම් සතුටක් ලබන්නේ නැති. හැබැයි උත්තේජනය ලැබුවා නම් මම රංගන ශිල්පියෙක් විය යුතුයි. මම ඒ පැත්තටම යා යුතුයි. නමුත් මට හැම වෙලාවකම තිබුණේ ලේඛකයෙක් වීමේ ආසාව. මම දන්නේ ඒකට හේතුව මොකද්ද කියලා. එතකොට ඒ සඳහා තමයි මම ඉගෙන ගත්තේ මගේ උපාධිය අර මේ සේරමත් එක්කලම මම යොමු වුණේ ඒ පැත්තට. එතකොට ඊළඟට ඇවිල්ලා දැන් සම්මාන වලට නිර්දේශ වීම ඔහොම ජීවිතේ ගොඩාක් දේවල් තියෙනවා. බොහොම ඇගෙයීම් තියෙනවා. ඇත්තටම ඇගෙයීමක් ඇත්තටම මං හිතන්නේ හැමෝටම හොඳ උත්තේජනයක් සපයනවා. දැන් පුංචි ළමයෙකුගේ වුණත් පුංචි ළමයෙකුගේ දක්ෂකමක් අගය කරනකොට වැඩි හිටියෝ ඇත්තටම ඒ දරුවට කිසියම් ධෛර්යයක් ලැබෙනවා. ඒක ඇත්ත. ඉතින් නමුත් මේ සම්මාන නොලැබුණාය කියලා කලකිරෙන්නවත් එහෙම නැත්නම් සම්මාන බලාගෙන මේ කෘතිය කරනවාය කියනවත් මම කැමති නැහැ. ඒ මගේ ජීවිතේ ලැබිච්ච සම්මාන කිසියම් උත්තේජනයක් වුණා. මම හිතනවා ඒක අනාගතයේදීත් එහෙම විය යුතුයි. නමුත් ඇත්තටම කියන්නම් දැන් ඒ කියන්නේ හැම ශාස්ත්‍රයක මගේ සිනමා වෙන්න පුළුවන්, වේදිකාවේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ටෙලි නාට්‍ය කලාවේ වෙන්න පුළුවන්, ඒකට සාහිත්‍යයේ වෙන්න පුළුවන්. මේ හැම තැනකම මම සම්මාන මේ සම්මාන උල්ලෙලදී මම දකිනවා මේ
යම් යම් පොරකෑම්. ඒක මං හිතන්නේ ඒක සුදුසු නැහැ අපි ඒකට එකඟ වෙන්නත් බෑ. ඒ කියන්නේ අරයට දුන්න එක මේක වැරදි අරකයි මේකයි. නමුත් එහෙම මම ඉස්සර කාලේ නම් එහෙම කවදාකවත් මම දැක්කේ නැහැ. විචාරයන් විවේචනයන් සමහර වෙලාවට විචාරයන් විවේචනය කරනවා වෙන්න පුළුවන්. නමුත් මේ තරඟයට සහභාගී වුණු අය තමුන්ගේ ශේෂ්ත්‍රයේ ඉන්න අනෙක් අය හෙලා දැක්කේ නැහැ. අද සමහර වෙලාවට මම ඒකත් දකිනවා. ඒ ගැන නම් තියෙන කලකිරීම මම සම්මාන පොරේට නැහැ. මං හිතන්නේ ඒක බොහොම හොඳ දෙයක් නේද? සම්මාන කියන්නේ අනිවාර්යෙන් අපි හැමෝම කැමතියි. හැබැයි සම්මාන පසුපස හඹා යෑම නොකළ යුතු තමයි වටින්නේ. ඉතින් මං හිතන්නේ හොඳම සම්මානය මට ලැබිලා තියෙන්නේ මං මේ කියන්නේ තැහැළු කරනානේ මේ රාජ සාහිත්‍ය සම්මානේ ඇගේම හරි. නමුත් ඊටත් වඩා මට හරි මේ ප්‍රීතියක් දැනෙනවා, සොම්නසක් දැනෙනවා. පාඨකෙක් පොතක් කියවලා ඒකට දක්වන ප්‍රතිචාරය. පාඨකයන්ගේ සම්මානය නේද? හොඳයි. ඉතින් දැන් පාඨක ගැන කතා කරපු නිසා දැන් ඒත් එක්කම දැන් අපි ওই ජංගම දුර්ගතණය ගැන කතා කරන්නේ වර්තමානයේදී ගොඩක් දෙනෙක් කියන කාරණාවක් තමයි පොත්පත් කියවීමෙන් අපේ තරුණ පරම්පරාව ඇතුළේ අපි ගොඩක් දෙනෙක් ඈත් වෙලා ඉන්නේ කියලා. ඒ මේ ස්මාර්ට් ජංගම දුර්ගතණය ආපු නිසා. දැන් හැබැයි ඒකට හරිම පිළිතුරු මං හිතන්නේ ඔබතුමන් දකින්න ඇති ලේඛකෙක් විදිහට. ඔබතුමන් දන්නවා කොයි විදිහේ උනන්දුවක්ද අපේ පාඨකයන් තුළ තියෙන්නේ? උනන්දු ඉස්සරට වෙලා දැන් හීන වෙලාද? එහෙම නැත්නම් තවමත් පාඨකයන් උනන්දුවෙන් පොත්පත් මිලදී ගන්නවද? මං හිතන්නේ මේකට හොඳම පිළිතුර ඇත්තේ ඔබතුමන් ළඟ. අපි සඳහන් කරමුක ඇත්තටම පොතපතින් මේ වෙද්දි කට්ටිය ඈත් වෙලාද ඉන්නේ? ඒකට මම මෙහෙම පිළිතුරක් දෙන්න. දැන් මම කොළඹ මහානාම මහාවිද්‍යාලයේ ඉගෙන මහානාම විද්‍යාලයේ එතකොට කනිෂ්ඨ විද්‍යාලයක ඉගෙන ගනිද්දී අටේ පන්ති ඉගෙන ගනිද්දී ඩිමනනන්ද මහත්තයාගේ පොතක් කියවලා සර්ට අහුවෙලා දඬුවම් බින්දා. පන්තියේ පොත්පත් කියවන අය හිටියේ 3-4 දිනයි. හැබැයි පන්තියේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 40යි. ඔව්. ඊළඟට මම කොළඹ ආනන්ද මහාවිද්‍යාලයට ඇතුළු වුණාම එහෙදිත් මගේ පන්තියවල හිටියේ පොත්පත් කියවන අය සුළු පිරිසයි. විශ්වවිද්‍යාලෙදී හැමතැනම එහෙමයි. එතකොට දැන් පවුලක් ගත්තොත් එහේ මේ පවුලකත් පොත්පත් කියවන්න නැඹුරු වුණු බැහි වුණු කට්ටිය සුළු පිරිසක්. ඉතින් මම හිතන්නේ නැහැ මේක මේ පොත්පත් කියවනවා කියලා රටේ ජනගහනයේ සියලුම දෙනා පොත්පත් කිය යුතුයි කියලා නියතියක් නැහැ. මම හිතන්නේ එදාට සාපේක්ෂව අදත් සාමාන්‍ය විදිහට පිරිසක් ඉන්නවා, පාඨක පිරිසක් ඉන්නවා. ඒ පාඨක පිරිස ඉතාමත්ම හොඳින් පොතපත කියවනවා කියලා මම දන්නවා. මොකද හේතුව මගේ පොත්පත් වලට ඔවුන් වෙතින් ලැබෙන ප්‍රතිචාර සහ ඒ පොත්පත් වලාලී වාර්තා. ඒතර මම හිතන්නේ නැහැ එදාට සාපේක්ෂව අද කියවීම අඩු වෙලයි කියලා. කිසිසේත් මම පිළිගන්නේ නැති කතාවක්. මම හිතන්නේ ඕනෑම පොත් ප්‍රකාශකයෙක්ගෙන් හෝ පොත් වෙළඳසැලකින් ඇහුවොත් ඔක කියාවි. මේ කව ඉතාමත් මේ ජනප්‍රිය සටන් පාඨ තමයි. මේ එක පැත්තේ ජනප්‍රිය සටන් පාඨ නෙමෙයි කියවි. මේ කියන්නේ මේ ස්මාර්ට් ෆෝන් එක ආපු හින්දා තරුණ පරම්පරාව කියවන්නේ මන් දන්නේ මගේ පාඨක පිරිසෙන් නම් මම මගේ පෞද්ගලික අත්දැකීම වැඩි ප්‍රමාණයක් තරුණ පිරිස. එතකොට ඒ අයගේ ප්‍රතිචාර මට එනවා. ඒ අය මට මාත් එක්ක හැම වෙලාවකම අදහස් හුවමාරු කරගන්නවට මට කියන්න බෑ අලුත් පරම්පරාව කියවන්නේ ඇයි කියලා. මම නම් දකින්නේ ඔවුන් කියවනවා එදාට හා සමානවම අදත් යම් පිරිසක් කියවනවා. එදත් 100%ක් කියුවේ නෑ, අදත් 100%ක් කියවන්නේ නෑ. අනිවාර්යම නේද? ඒ යම් කොටසක් යම් ප්‍රතිශතයක් කියවනවා. දැන් අපි සිංහල සිනමාව ගත්තොත් සිනමාවට ඇදිච්ච ප්‍රමාණය යම් ප්‍රතිශතයක්නේ, රූපවාහිනියට ඇදිච්ච ප්‍රමාණය යම් ප්‍රතිශතයක්. ඒකමයි දැන් ඕනෑම ශේෂ්ත්‍රයකට පොදු කාරණාවක්. ඕනෑම ශේෂ්ත්‍රයක නියැලෙන්න කැමති පිරිසක් වෙනම ඉන්නවා, අකමැති පිරිසක් වෙනම ඉන්නවා නේද? ඉතින් දැන් මේ අතර වාරයේදී දැන් අපි එතුමන් හඳුන්ලා දුන්නා ලේඛකයෙක් විදිහට, තිරචකයෙක් විදිහට, මාධ්‍යවේදියෙක් විදිහට. මේ ඔක්කොමත් අතරේ ඔබතුමන් තුළ කවියෙකුත් හිටියා මං හිතන්නේ අතීතේ නේද? තවමත් ඒ කවිය ඉන්නවද? කවි පොතක් අපිට දකින්න ලැබෙන එක නැහැ. එහෙමයි. ඒක ඇත්තට මුනේ කියන්නේ මං කියවර මල්පත්‍රවල කියලා. මල්පත්‍රවල කාලයක් ඉඳද්දී කියන්නේ විරහව සම්බන්ධයෙන් කවි ලිවීමේ අවශ්‍යතාව පැන නැගුණා පුවත්පත ඇතුළත. ඉතින් ඒකෙහිඳ චාමර මුතුනායක කියන ආරුණ නාමයෙන් ඒ කාලේ ලිව්වා කවි. ඉතින් එතකොට ඇත්තට මේ චාමර මුතුනායක කියන නම කුමාරසිරිවර්ධන කියන නමට වඩා ජනප්‍රිය වුණා ඒ දවස්වල. මේක අද ප්‍රසිද්ධ රහසක් එදා චාමර මුතුනායක කියන ලිව්වේ කුමාරසිරිවර්ධනේ කියන එක. ඒකෙන්ද දැන් ඒ කිසි ගැටලුවක් නැහැ. නමුත් ඇත්තටම එදා ලිව්වා අදත් ලියන්න බැරි කමක් නැහැ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. මේ විරහ කවි මං හිතන්නේ අදට ගැලපෙනවයි කියලා. සහ දැන් ඉතින් තාරුණ්‍යත් අපින් ඈත් වෙලා. ඒකෙන්ද මම හිතන්නේ දැන් අපි කවියක් ලියනවා නම් කවි ලියනවා නම් ඊට වඩා මම හිතන්නේ උසස් මට්ටමක කවි වෙන්න ඕනේ අපි අතින් ලියවෙන්නේ. හැබැයි මම කවියට හරිම ආදරේ. අදටත් මගේ පොත් රාක්කවල කවි පොත් පිරලා තියෙනවා.
නම කවීන්ගේ මම කවි පොත් කියවනවා. එතන මොවුන්ගේ නිර්මාණ මම අගය කරනවා. කවියෙක් ජීවත් වෙනවා නිශ්ශබ්දව. ඉතින් ඒ කවියා ඉදිරියේදී දකින්න ඇත්තටම අපිත් කැමති අනාගතයේදී. මේ සමහර මගේ ඔය ලියවෙන පොත්පත්වල සමහර වෙලාවට ඒ කවිය ජීවත් වෙනවා. මොකද හේතුව සමහර වෙලාවට ඒ කියන්නේ කවිය අවශ්‍ය වෙන තැන් තියෙනවා ගද්‍ය සාහිත්‍යයේදී පව පද්‍ය අවශ්‍ය වෙන තැන්වලදී සමහර වෙලාවට මම ඒ කවියාව ජීවත් කරවනවා. මොකද ඒකත් එකාතකින් පරිවර්තනයේදීත් මට පහසුවක් වෙනවා. මොකද කවියෙක් හිටපු එක. මොකද සමහර වෙලාවට පද්‍ය කාණ්ඩයක් ඒ කියන්නේ ඉංග්‍රීසි පද්‍ය කාණ්ඩයක් මේ අපිට මේ පරිවර්තනය කරන්න සිද්ධ වෙනවා. ඒතකොට අර කවියා ඉතාමත්ම හොඳින් ප්‍රයෝජනවත් වෙනවා. ඔව් ඔව්. දැන් වහලෙකුගේ දැන් මම අර කිව්ව කඳුල් කල්දලේ මම්මගේ එකේ වහලුන්ගේ ගීත තියෙනවා. ඒතකොට වහලුන් පාවිච්චි කරන කවි. ඉතින් ඒ වගේ දේවල් පරිවර්තනය කරනකොට අර කවියා එනවා. හොඳයි. ඉතින් අවසාන වශයෙන් මම දැනගන්න කැමතියි දැන් ඔබතුමන් මේ ලේඛන කලාව තුළ වසර ගණනාවක් දශක ගණනාවක් වෙනවා මේ වෙද්දි. ඉතින් මේ ලේඛන කලාවෙන් ලබන තෘප්තිය මොන වගේද ඔබතුමා? ඒක එක පැත්තකින් පෞද්ගලිකයි සහ අධ්‍යාත්මිකයි. ඒක මම මෙහෙම කිව්වොත් ඒ කියන්නේ ඒ ලේඛන කලාව හින්දා මට කියවන්න ලැබිච්ච පත පොත ඊගාට මට අධ්‍යයනය කරන්න ලැබිච්ච දේවල් එක්කලා මගේ මම විශ්වාස කරන යම් දර්ශනයක් තියෙනවනම් මම විශ්වාස කරන යම් ධර්මයක් තියෙනවනම් ඒකත් පෝෂණය වුණා. එතකොට එහිදී මම කිසියම් මාර්ගයක් තෝරා ගන්නවා නම් ඕනෑම කෙනෙක් විමුක්තිය හොයනවා මම හිතන්නේ ජීවිත විමුක්තිය හොයනකොට ඒ මාර්ගයේ පෝෂණය වෙන්නත් මට මේ ලේඛන කලාවම උදව් වුණා. ඉතින් ඇත්තටම මම ජීවිතේ කිසිම කලකිරීමක් නැහැ. ඒ කියන්නේ ලේඛන කලාව ලේඛකයෙක් හැටියට මම කළ කී දේවල් ගැන මම තෘප්තිමත් වෙනවා. ඒ වගේම ලද දෙයින් සතුටු වෙනවා. බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ කියන්නේ ලේඛන කලාව නිසා මේ අධ්‍යයනය නිසා මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ අධ්‍යයනයත් එක්කලා මම මාව හොයමින් ඉන්නවා. හොඳයි. ඉතින් ලේඛන කලාව තුළ අපේ ලාංකේය සාහිත්‍ය කලාව තුළ ඔබ බොහොම ආදරය කරන චරිතයක් ඉහලින්ම වැජිපෙන චරිතයක් තමයි අද දවසේ අපි අද කතාබහ වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධ කරගත්තේ. ඉතින් ප්‍රවීණ මාධ්‍යවේදියෙක් විදිහට ඒත් එක්කම සිනමා රූපවාහිනී නළුවෙක් විදිහට සමාන පරිවර්තකයෙක් නවකතාකරුවෙක් මේ වගේ බොහොමයක් භූමිකාවන් තුළින් ඔබ හඳුනාගත් කුමාර් සිරිවර්ධන මහත්මයා තමයි අද දවසේ අපිත් එක්ක එකතු වුණේ. ඉතින් බොහොම රසවත් කතාබහක් වුණා. අපේ කතාව නිමා කරලත් කාල වෙලා ඇවිල්ලා තින්. ඉතින් ඔබට නැවත වාරයක් මතක් කරන්නම් එතුමන්ගේ අලුත්ම කෘතීන් කළු කඳුළු උමන් මගේ ඒත් එක්කම කාලේ ඉඳුරා පවසාවේ මේ වගේ කෘතීන් ඔබට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. මේ වර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ආවොත් සැප්තැම්බර් 16 වෙනිදා සිට. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපි සූදානම් වෙන්නේ කුමාර් සිරිවර්ධන මහත්මයාට සමු දෙන්න ආයමත් දවසක අනිවාර්යෙන් අපි හමුවෙමු තවත් දේවල් කතා කරන්න. ඉතින් ඔබතුමාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳ එහෙමනම් මේ කතාබහත් එක්ක අපි අදට සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ සඳුන් නර්ණේ. ඉතින් සාහිත්‍ය මාසය ගැන අපි අද ආරම්භයේදීත් කතා කළේ. ඉතින් පොත්පත් කියවන්න පොත්පත් එක්ක කරන් දෙන්න ඔබ සියලු දෙනාට අපි මතක් කරනවා ඉඩ ලැබෙන හැම වෙලාවම හොඳ පොතක් හොයාගෙන කියවන්න පුරුදු වෙන්න. ඉතින් ඒ පණිවිඩයත් එක්ක අදට අපි සමුගන්නයි සූදානම් වෙන්නේ. ආයමත් නැවතත් එලමෙන්ට් දවසේදී අපි උදෑසන 9ට එනවා ඔබේ හැමෝට සඳුන් නන්නත් එක්ක. ගිහිල්ලනම් හැමෝටම ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සුබ දවසක්. ආයුබෝවන්.